අද අපි ඔයාලට අරන් එන්නේ කාඩ් කුට්ටමේ සැඟවුණු පුදුමාකාර රහස් 10ක්. ආයුබෝවන්. කාඩ් කුට්ටම කිව්වොත් ලෝකයේ තියෙන සරල ක්‍රීඩාවක් කිව්වොත් අපි වැරදි නෑ. මේ වීඩියෝ එක බලන ඔයාලත් කාඩ් කුට්ටමේ කරපු ක්‍රීඩාවක් සඳහා කවදා හරි සහභාගී වෙලා ඇති. කාඩ් කුට්ටම ඉතා සරල දෙයක් වුණාට එයින් කළ හැකි ක්‍රීඩා ප්‍රමාණය හරිම විශාලයි. කණ්ඩායම් ක්‍රීඩා තනිව කළ හැකි ක්‍රීඩා වලට අමතරව මැජික් දර්ශනත් ඒ යොදාගෙන කරන්න පුළුවන්. කාඩ් යොදාගෙන සිදු කරන සෙල්ලම් මුළු ලෝකේ පුරාම අතිශයින්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ එහි අපූර්වත්වය සහ සරල බව නිසාවෙනි. කෙසේ වෙතත් කාඩ් කුට්ටමේ ඉතිහාසය සහ ඉන් සංකේත වෙන දේ සහ එහි සැකැස්ම ඇතුළේ විවිධාකාර රහස් රාශියක්ම පවතිනවා. මේවායින් අති බහුතරයක් ගොඩක් දෙනෙක් අහලවත් නැති දේවල්. ඉතින් අද අපි ඔබට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ අන්න ඒ වගේ මේ කාඩ් කුට්ටමේ පිටිපස්සේ සැඟවිලා තිබෙන රහස් 10ක් සම්බන්ධවයි. රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසාන වන තෙක්. අංක 10. අවුරුද්ද සමග ඇති සුවිශේෂ සම්බන්ධතා. කාඩ් කුට්ටමේ තිබෙන කාඩ් සහ කැලෙන්ඩරේ තිබෙන සම්බන්ධතා රසක්ම දැකගත හැකි. කාඩ් කුට්ටමේ ඇති සියලුම කාඩ් රතු සහ කළු වර්ණයෙන් යුක්ත වන බව ඔබ දැනටමත් දන්නවා. මෙය දිවා සහ රාත්‍රී කාලයේ සංකේතවත් කරන බවයි කියවෙන්නේ. ඊළඟට මාංශ 4 ගත්තොත් ඒවා පිළිවෙලින් සිසිර, සරත්, වසන්ත, ගිම්හාන කියන ඍතු හතරට අනුකූලයි කියලා මතයක් තියෙනවා. එක් වංශයකින් කාඩ් 13ක් තිබීම එක් ඍතුවට අයත් වන සති 13ට සමපාත වන බවත් සමස්ත කාඩ් 52න් වසරේ සති 52 සංකේතවත් කරන බවත් කියවෙනවා. ඒ වගේම තමයි තනි තනි වශයෙන් තිබෙන රූප සහිත කාඩ් හෙවත් J, Q, K වලින් සෑම ඍතුවකටම අයත් මාස 3ත් සමස්ත රූප සහිත කාඩ් 12න් වසරේ මාස 12ත් සංකේතවත් වන බවයි කියවෙන්නේ. ඒ වගේම තමයි වසරකට අයත් වන චන්ද්‍ර මාස 13න් එක් වංශයකට අයත් වන කාඩ් 13ට සමානයි. අංක 9. කාඩ් කුට්ටමේ සම්පූර්ණ එකතුව සහ වසරේ දින ගණන. අපි අර කලින් කතා කරපු විදිහට අවුරුද්දේ තියෙන දිගුවක් තමයි මේ. ඒ සඳහා අපි භාවිතා කරන අගයන් යොදා ගැනීමටත් පුළුවන්. මේ සඳහා ආසියා හෙවත් ඒ කාඩ් එක එක විදිහටත් පිළිවෙලින් J, Q, K 11 සිට 12, 13 ලෙස අගයන් යෙදීමට අවශ්‍යයි. ඒ වගේම තමයි 2 සිට 10 ඉලක්කම් වලට ඒ වගේම අගයන් ගන්න පුළුවන්. දැන් මේ මුළු කාඩ් කුට්ටමේ අගය නිකමට ඔබම බලන්න. එය දින 364ට සමාන වෙන බව ඔබට පෙනේ. ජෝකර් කාඩ් වලට එක බැකින් යොදලා එකතු කළ විට තනි ජෝකර් කෙනෙක් සමග සාමාන්‍ය වසරේ දින ගණන වන 365 සමානයි. ජෝකර් දෙන්නගේම අධික අවුරුද්දේ දින ගණන වන 366ක් ලැබෙනවා. ඉතින් මෙහෙම කිව්වම ඔබට පුදුම හිතෙනවා නේද? අංක 8. කාඩ් හදන විදිහ. කාඩ් කුට්ටමක ඇති කාඩ් වල ශක්තිමත් බවට ප්‍රධාන හේතුව එහි මැද තිබෙන ගම් තට්ටුවයි. කාඩ් කුට්ටම නිර්මාණය කිරීමේදී සෑම විටම ඝනකම් ඇති කඩදාසි දෙකක් එකමතෙක ඇලවීමෙන් ඒවා සකස් වෙනවා. මේ ඇලවීම සඳහා යොදා ගන්නා ගම් ඝන වෙලා ප්ලාස්ටික් ස්තරයක් වගේ කාඩ් දෙක මැද තිබීමෙන් තමයි ශක්තිමත් නැමෙන සුළු බව ඇති වෙන්නේ. සෆල් කිරීම, කාඩ් බෙදීම වැනි දෑ පහසු කිරීමට මේ ලක්ෂණය උපයෝගී වෙනවා. ඒ වගේම කාඩ් කුට්ටමෙහි කාඩ් එකක් අරගෙන සූර්යාලෝකයට අල්ලලා බැලුවහොත් අනික් පැත්තේ තිබෙන අගය දැක ගන්නට බැහැ. තුනි කඩදාසියකින් ඒ තරම් හොඳට කාඩ් එකක් නිර්මාණය වන්නේ කාඩ් පෙතෙහි ඇති ගම් තට්ටුව නිසා. කාඩ්පත් ආලෝකයට අල්ලා බලා අනික් පැත්තේ තිබෙන අගයන් දැන ගැනීම වගේ හොරවැඩවලට මේන් කිසිසේත්ම ඉඩක් නැහැ. අංක 7. කාඩ් කුට්ටම අනන හැම වෙලාවෙම අලුතින් අනුපිළිවෙලක්. ලෝකේ පුරාම මනුස්ස ඉතිහාසයේ පුරාවට කාඩ් කුට්ටම් වලින් කොතරම් වාර ගණනක් සෙල්ලම් කරලා ඇත්ද? ඉතින් කාඩ් 52 හි තිබෙන අනුපිළිවෙලට තිබෙන්නේ නැති කියලා ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන්.
කොහොම වුණත් ඔබ කාඩ් කුට්ටම අනන හැම වෙලාවම කවදාවත් ඇති නොවුන අලුත් අනුපිළිවෙලක් ලැබෙන ඉතාම ඉහළ අවස්ථාවක් තිබෙනවා. මේකට හේතුව තමයි කාඩ් 52 න් සකස් කළ හැකි ක්‍රමාරෝපිත අගය. ඔබට දැන් මේ දකින්නට ලැබෙන්නේ ඒ අගය. ඉලක්කම් 68 කින් සමන්විත මෙම අංක මොනතරම් විශාලද කියනවා නම් කාඩ් කුට්ටම සකස් කළ හැකි ක්‍රම ගණන අපේ ශිරපතේම තිබෙන මුළු පරමාණු ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයි. අංක 6. කාඩ් සංදර්ශන කලාවේ රහස. කාඩ් යොදා ගනිමින් කරනු ලබන සංදර්ශන කලාව හඳුන්වන්නේ කාඩ් හිස්ට්‍රි කියලයි. මේ කාඩ් සහ ආර්ට් හිස්ට්‍රි යන වචන දෙකේ එකතුවක්. මේ හොඳින් ප්‍රගුණ කරන ලද කාඩ් කුට්ටම හොඳින් හැසිරීමට හැකියාවක් ඇති සමහර පුද්ගලයින්ගේ දක්ෂතා ඇස් අදහා ගන්නත් අපහසුයි. මෙම අපූරු වැඩේට පුහුණුවට අමතරව කාඩ් කුට්ටම් පිටුපස තිබෙන මෝස්තරයත් ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් ස්වභාවික හැඩතල මෝස්තරවලින් කාඩ් එහා මෙහා යද්දී ඒ ඒකාකාරීව සිද්ධ වෙනවා වගේ දෘෂ්ටි මායාවක් ඇති කරන්න පුළුවන්. අංක 5. රූප සහ සලකුණු වල ඇති කතාව. මෙම කාඩ් ක්‍රීඩාව බොහෝ දුරට චීනයේ නිර්මාණය වූ එකක් කියලයි සැලකෙන්නේ. කොහොම නමුත් එය වර්තමාන තත්ත්වයට වැඩි දියුණු වූයේ යුරෝපයේ තුලයි. යුරෝපයේ විවිධ රටවල් වංශ සඳහා එක එක දේවල් ගත්තා. මේ නිසා 16 වන ශතවර්ෂයේ යුරෝපීය රටවල් ගණනාවක්ම තමන්ගේ ඉතිහාසයේ ප්‍රකාශනය වන පරිදි කාඩ් කුට්ටම් නිර්මාණය කර තිබුණා. කෙසේ වෙතත් අද තිබෙන ස්කෝප, කලාබර, හාරත, රුවිත යන වංශ හතර නිර්මාණය වූයේ ප්‍රංශය තුලයි. මේ සලකුණු වල සරල බව, දැකුම් කළු බව වගේම මුද්‍රණය කිරීමේදී තිබෙන පහසුවත් නිසා මෙම ක්‍රමය අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය වුණා. අංක 4. බද්දක් නිසා බිහි වූ ලොකු ආසියා. ස්කෝප ආසියා පමණක් බොහෝ විට ඉතා විචිත්‍ර වූ මෝස්තරයකින් ඔබ දැකලා ඇති. ඒට මූලික හේතුව උනේ කාඩ් සෙල්ලම් කිරීම යක්ෂයන්ට කරන ආරාධනාවක් බව සලකා ඒ වසරේ බොහෝ දිනවලදී තහනම් කිරීමයි. කෙසේ වෙතත් පසුව බලපත්‍ර යටතේ කාඩ් සෙල්ලම් කිරීමට බ්‍රිතාන්‍යයේ රජු අවසර ලබා දුන්නා. ඒ කොහොම වුණත් රටේ හැම කාඩ් කුට්ටමක්ම ලියාපදිංචි කිරීම තුළින් බද්දක් ගෙවීමට සිදු වුණා. මේ බද්ද ගෙවූ බවට සීල් එක ගැසීමට ස්කෝප ආසියා යොදා ගැනුණා. මේ නිසා ඒට ගැළපෙන ආකාරයට තමයි පසු කාලයේදී අද අපි භාවිතා කරන ස්කෝප ආසියා නිර්මාණය කර ඇත්තේ. අංක 3. කැසිනෝවල කාඩ් පාවිච්චි වන තරම. කැසිනෝ වැනි ව්‍යාපාරවලට සහභාගී වන අය විවිධ සලකුණු යෙදීම වැනි දේ අනුව හොර ක්‍රම මගින් යම්කිසි ප්‍රමාණයකට මේ කාඩ් හඳුනා ගැනීමට යම් අවස්ථාවක් ලැබෙන නිසා කැසිනෝ ආයතනවලට ලැබෙන පාඩුව අතිවිශාලයි. ඒ වළක්වා ගැනීමට කැසිනෝ තම කාඩ් කුට්ටම නිරන්තරයෙන් මාරු කරනවා. ගොඩක් කැසිනෝවල හැම වැඩමුළුවකටම අලුත් කාඩ් කුට්ටමක් භාවිතා කරනවා සේම පරණ කාඩ් කුට්ටම භාවිතා කළ හැකි වුවද ඒ ඉවත් කරනවා. මෙම කාඩ් කුට්ටම ඉතාමත් හොඳ තත්ත්වයේ තිබුණත් එයින් ප්‍රයෝජනයක් ගන්න ඔවුන් ඉඩ තබන්නේ නැහැ. ඒවායේ කෙලවර කැපීම, මැදින් සිදුරු කිරීම සහ විවිධ තීන්ත වර්ග යෙදීම තුළින් ඒවා නැවත භාවිතයට ගැනීමට නොහැකි වනසේ විනාශ කරනවා. අංක 2. පාරෝ ඇනීම් 8කින් මුල් තත්ත්වයට. බොහෝ දෙනෙකු සිංහලෙන් ඇනීම කියන ඕවර්හෑන්ඩ් ක්‍රමය අපට හොඳට පුරුදුයි. පාරෝ ඇනීම කියලා කියන්නේ කාඩ් කුට්ටම කොටස් දෙකට වෙන් කරලා කාඩ් එකමත එක යවන එකටයි. කාඩ් කුට්ටමෙහි කාඩ් 26 බැගින් හරියටම සමානව කාඩ් කුට්ටම වෙන් කර කොටස් දෙකින් එකකට පසුව යන විදිහට හරියටම සිදු කරන පාරෝ ඇනීම ක්‍රමවත් පාරෝ ඇනීමක් ලෙසයි හඳුන්වන්නේ. මෙය එක දිගට 8 වතාවක් කළාම මුළු කුට්ටමම මුලින් තිබුණු තත්ත්වයට පත් වෙනවා. අංක 1. හේරා ගැන කියන රස කතා. කාඩ් කුට්ටමෙහි ඇති කේහෙවත් හේරා කාඩ්වල ඉන්න රජවරුන් පාදක වුණා කියලයි සැලකෙන්නේ. ඩේවිඩ්, හත්වන චාල්ස්, මහා ඇලෙක්සැන්ඩර් සහ ජුලියස් සීෂර් කියන අධිරාජ්‍යයන් 4 දෙනායි. ඔවුන් පිළිවෙලින් ස්කෝප, හාරත, කලාබර සහ රුයිත කියන රජවරු නිරූපණය කරනවා.
රුහිත කේහෙවත් සීස පමණක් ආයුධයක් අතේ ඇතිව එක්කසක් පෙනෙන විදියටයි නිරූපණය කර ඇත්තේ. හාරත කේහෙවත් හත්තන චාල්ස් රජතුමා කඩුවෙන් තමන්ට ඇනගන්නා ආකාරයේ පෙනීම ගැන විවිධ අර්ථකථනයන් දක්වා තිබෙනවා. කොහොම වුණත් මෙම ඉංග්‍රීසි ජාතික මුද්‍රණාලවල ප්‍රංශ ජාතික කාඩ් වැරදි ආකාරයට අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනට අපි භාවිතා කරන කාඩ් බිහි වුණා. කොහොම වුණත් ප්‍රංශ කාඩ්වල යොදා ගන්නා ලද කෙටේරිය වෙනුවට ඔවුන් කඩුවක් ආදේශ කර තිබෙනවා. හාරතකේ සියදිවි නැසා ගන්නා රජතුමා බැවින් සූසයිඩ් කින් කියා හඳුන්වන්නේ මේ නිසාවෙනි. තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසකින් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් රැඳී ඉන්න දිගටම චන්දු TV සමගින්.